එක්ව ජයගමු ජනහමු මාලාවේ මහනුවර දිස්ත්‍රික් ජනහමුව අද පස්වරුවේ පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල ජනතාවක් එක්ව ජයගමු මහනුවර අපි ජනහමුවට එක්ව සිටියා. අභ්‍යාර්ථික කළමනාකරණයේ ගැටලුවක් මතු වුණා. හැබැයි ඒකට ප්‍රස්තුත කාරණයක් තිබුණා. කොරෝනා ව්‍යසනයෙන් පස්සේ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටුණා. විදේශ ප්‍රේෂණ බිඳ වැටුණා. සමහර දේශපාලන නායකයෝ කිව්වා එවන්න ලෑස්තිලා හිටපු මිනිසුන්ටත් රටට ඩොලර් එවන්න එපායි කියලා. ඒ අභියෝගාත්මක මොහොතේදී ඒ අභියෝගයේ බාරගන්ට කොන්දපණ තිබුණු නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි කියන කාරණේ අපි ගෞරවාන්විතව සිහිපත් කරනවා. නැවත කවදාවත් තමුන්නාසලට තෙල් නැතුව පෝලිං වල ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ තමුන්නාසලට කියනවා. පහුගිය සතිය අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගයේ උත්සාහයක් ගන්නවා වර්ජන රැල්ලක් දියත් කරලා නැවත මිනිස්සු පාරට ගන්න පුළුවන්ද කියලා. ලියුම් ටික ගැහුවා විතරයි වර්ජන රැල්ල නැවතුණා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ලාල් කාන්තලවිලා කියනෝ නෑ දැන් අපි වර්ජන රැල්ල නවත්තන්න තීන්දු කරා වර්ජනය කරන්නේ නෑ කියලා. අන්න ඒ බය තියාගන්න රනිල් වික්‍රමසිංහ එක්ක රට හැටියට අපි එකතුලා ඉන්නේ. අපේ ඒකායන බලාපොරොත්තුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමේ අරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි කොටසක් නෙවෙයි මුළු පක්ෂයත් එක්කම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න පෙළ ගැහෙනවා කියන එක අපි බය නැතුව කියනවා. ඔබතුමාලට මතකයි දරුවට බෙහෙත් ටික ගන්න බැරුව පෝලිං වල හිටපු විදිය, තෙල් ටික ගන්න බැරුව පෝලිං වල ඔබතුමාලා හිටපු විදිය පිළිබඳව ඒ ප්‍රශ්න විසඳුවේ අද නැවත වතාවක් මේ සියල්ල සාමාන්‍යකරණය කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන එක බොහොම පැහැදිලිව අපි ඔබට සිහිපත් කරනවා. මේ පාරවල් වල සැරිසරේ තිරා නැමතුමනේ ගංජාකාරයෝ කුඩුකාරයෝ මේ ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගිනි තිබ්බේ තරහා ගිය මිනිස්සු නෙමෙයි කුඩුකාරයෝ. හැබැයි කුඩුකාරයෝගේ පාලනයට නතු වෙච්ච රටක් පැය 48ක් ඇතුළත නැවත එතුමා මේ රටේ නීතිය ස්ථාපිත කෙරුවා කියන කාරණේ අපි මතක තියාගන්න අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධ ජයග්‍රහණය කරලා එතුමා පරාජය වෙනකොට අපි එතුමා දාලා කියන්නේ අපි එතුමත් එක්ක හිටගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුරු මොනවා කිව්වත් මේ ආර්ථික යුද්ධයේ ජයග්‍රහණයේ මාවතට මේ ආර්ථිකය එතුමා ගෙනල්ලා තියෙනවා කියන කාරණේ අපි සියලු දෙනා මතක තබාගන්න අවශ්‍යයි. මේකේ ඉතුරු ටික කරන්න අවශ්‍යත් එක මිනිහයි ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියන කාරණේ අපි තාම පැහැදිලිව මතක් කරමි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පළවෙනි වතාවට මැතිවරණයකින් ජයග්‍රහණය කරනවායි කියලා අපි දලදා හාමුදුරුවන් අභියස ප්‍රතිඥා දෙමි. මම කියනවා වෘත්තීය සමිති නායකයන්ට ඔබට පුළුවන් කමක් නැහැ මේ රට ආපස්සට හරවන්න කියන එක හොඳින් මතක තියාගන්න කියලා කියනවා. සියලුම විපක්ෂය එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දහවුරු කරන්න සියලු දෙනාම එකට එන්න කියමින් ජනාධිපති මන්දිරයට ගැහුවා. පරණ පාර්ලිමේන්තුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගැහුවා. පාර්ලිමේන්තුවට ගහන්න එනකොට රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර අරන් ගහන්න ආවට වඩා වේගින් දිව්වා. මේ රටේ චණ්ඩින්ගෙන් මරවරයන්ගෙන් අපරාධකාරයන්ගෙන් බේරගත්තේ මිනිමරුවන්ගෙන් බේරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අනුර කුමාර මහත්තයා අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ මොන කැංගෙඩියක්ද කරේ? අද බුදු වෙන්න හදනවා. තම ජීවත් වෙලා එනකන් අනුර කුමාර දිසානායක මහත්තයාට මේ රටේ ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියන එකත් මම මේ ආසාවේ ප්‍රකාශ කරනවා. සජිත් මහත්තයා ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. උදේ කියන දේ හවස මතක නැහැ. මම ජීවිත කාලෙම ඔබතුමාට විරුද්ධවයි වැඩ කරලා තියෙන්නේ. කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කතිර ගහලා නැහැ. පාර්ලිමේන්තුවේදී ඡන්දේ තියෙනකොටත් මම පොඩ්ඩක් අත වෙවුලලා තමයි ඔබතුමාට ඡන්දේ ගැහුවේ. එන ජනාධිපතිවරණය නම් අත වෙවුලන් නැතුව ඔබතුමාට ඡන්දයක් දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මේ රටේ මිනිස්සු කණ්ඩ බොණ්ඩ නැතුව ඉන්න වෙලාවේ මේ රට බාරගන්න කෙනෙක් නැතුව ඉන්න වෙලාවේ මිනිස්සු ජීවත් කරවන්න ඔබතුමා එක්ගත් ඓතිහාසික තීන්දුව තමයි අද අපි සියලු දෙනා මේ වේදිකාවේ ඔබතුමාට සහයෝගය ලබා දෙන්න. අපි ඔබතුමාට විරුද්ධව හිටියේ, අපි ඔබතුමාට විරුද්ධව කතා කරේ. අපිට මේ වෙලාවේ දේශපාලනයක් වැඩක් නැහැ. අපිට ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ. ඒ රට හදන්න පුළුවන් අද මේ රටේ ඉන්න දේශපාලඥයන්ගෙන් එකම එක නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියලා අපි අද තීරණය කළා ඉවරයි. ජනහමු ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දූෂණයට එරෙහිව හඬ නැගීමට පෙර පාසල්වලට නොමිලේ බස් රථ ලබා දීමට වැය වෙන මුදල් සොයාගන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට හෙළි කළ යුතු බවයි. අද ලෝහාන්නුයි මමයි මේ වේදිකාවේ ඉන්නේ. අපේ පක්ෂ තියෙනවා. ඒත් රට බේරගන්න ශක්තිය අපිට තිබුණේ නිසා උඩ කඳුකරේ ද්‍රවිඩයට පුරවැසිකම දෙන්නේ එකඟ වෙන්න සාකච්ඡා කරද්දි බණ්ඩාරනායක මැතිනි ඩඩ්ලි සේනනායක මැතිතුමා එක්ක ඉන්දියාවට ගිහින් ශාස්ත්‍රීය අගමැතිතුමා එක්ක ඒ ගිවි සමත්සම් කරා. සමහර ඒව ඩඩ්ලි සේනනායක මැතිතුමා විපක්ෂ නැහැ අය ඔය ගිය කියලා. නෑ මට දේශපාලනයට වඩා රට ගැන හිතන්න ඕනේ.
අන්න එහෙම තමයි අපේ UMP අපි පුහුණු කරලා තියෙන්නේ. මට ඒ වගේම කියලා තියෙනවා ජයජයවර්ධන ජනාධිපතිතුමා බලය ගන්න කිව්වොත් බලය ගන්න බලාගෙන ඉන්න එපා කියලා. බලය දෙනකොට බලය ගන්න නැත්තම් එමින UMP කාර්යයෙන් නෙමෙයි ඕට්ටුවෙන් මට සහයෝගය දුන්නා. ඒ සහයෝගය නැත්තම් මට බෑ මට තනියම කරන්න බෑ. ඒත් පොහොට්ටුව කැඩුනා. මහින්ද රාජපක්ෂ බහුතරයක මෙතන හිටියා. රජුරෝ බහුතරයක හිටියා. තට්ටම්බිරාල සුළුතරයක ගියා. රජුරෝ නරකලු. තට්ටම්බිරාල හොඳලු. ඒක වෙන්න බෑනේ. රජුරෝ නරක නම් තට්ටම්බිරාලත් නරක වෙන්න ඕන. මට මේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඕනේ. මම මේ රටේ ආරක්ෂා කරලා තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. මම ලෑස්ති රජබේක් එකතු වෙලා දූෂණයට විරුද්ධව සටන් කරන එක කොන්දේසියක් උඩ. අර පාසල් වලට දෙන බස් වලට කවුද සල්ලි දුන්නේ කියලා මට කියන්න. මං සජිත්ට කියනවා ඔබට තහනම් කරලා තියෙන සමාජයකත්වය මං ආපහු දෙන්නම්. අපි ඔක්කොම එකට මේ ගමන යන්නේ. ඉතින් UMP කරන මේ වේගයෙන් යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වෙනවා නම් මං එපා කියන්න. මේක කරන්න බෑ කියන්නේ සජබේ. සට්ටම්බිරාලල එක්ක ඉන්නේ පක්ෂිදැයි. මේ රට ආපහු වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි ඒ ඉදිරි ගමන යමු. මං සජබේටත් ආරාධනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා ඒ ගමන යන්න කියලා. එක්සත් ජාතික පක්ෂයට කියනවා ගිහින් කියන්න සජබේට දැන් ආපහු මං එක එකතු වෙන්න කියලා. අධිකාරු ජනාධිපතිතුමන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට මාතෘ භූමියට